ලංකාවේ ආර්ථිකය සහ මේ ව්‍යාපාරසා කර්මාන්ත සේත්‍රය තින දැඩි අවිනිශ්චිතාවය සහ දැඩි අර්බුදය. අපි දැක්කා පහුගිය සතියේ සතියකට දෙකකට කලින් ලංකාවේ ISP එහෙනම් එහෙම නැත්නම් ජාත්‍යන්තර බැඳුම් කර මිලදී ගත්තේ ණය හිමියන් සමග සාකච්ඡාවක් පැවතුණා. ඒ සාකච්ඡාවකදී එකඟතාවකින් තොරව තමයි මේ සාකච්ඡා අවසන් වුණේ. ඉතින් මේ ප්‍රශ්නේ මේ රටේ සියලුම ව්‍යාපාරිකයන්ට, මේ රටේ මහජනතාවට, මේ රටේ කර්මාන්තකරුවන්ට මේ සියලු දෙනාටම බලපෑමක් සිද්ධ වෙනවා. හැබැයි ආණ්ඩුව හැමදාම මාධ්‍ය හරහා ආණ්ඩුවේ වේදිකාවේ හැමදාම කියන්නේ ඩොලර් එක අඩු වුණා, උද්ධමනය තනි ඉලක්කමට අඩු වුණා, මේ වගේ කතන්දර ටිකක් තමයි කියන්නේ. හරිද? හැබැයි අපි දන්නවා මේ 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 හදලා තියෙන මේ මේක ඇත්තටම අපි උදාහරණයක් විදියට කිව්වොත් ආණ්ඩුව අර ලොකු තඩි මිනිස්සෙකුට හිර ෂර්ට් එකක් අඳලා ඒ හිර ෂර්ට් එක ඉස්සරහම පේනවා ලස්සනට. පොකට් එකක් තියෙනවා, බටන් ටිකක් තියෙනවා, කොළ එකක් තියෙනවා. මේ ඉස්සරහම හොඳට පේනවා. ඈ ඒ වගේ තමයි ආර්ථිකයේ ඉස්සරහම හොඳට පේනවා. උද්ධමනය අඩු වෙලා, ඩොලර් එක අඩු වෙලා මේක ඉස්සරහම පේනවා. හැබැයි මේ ආර්ථිකයේ මේ ෂර්ට් එකේ පිටිපස්සේ පළලා තින්නේ මේක පළලා ඉස්සරහට අඩියක් තිබ්බ ගමන් මේක ඇකිල්ලා යනවා. ඒ වගේ තමයි අද රටේ ආර්ථිකය තියෙන්නේ. ඒ නිසා මේ බරපතල තැනක මේ ආර්ථිකය තියෙන්නේ. ආණ්ඩුව අපි දන්නේ ඇයි දැන් ජනාධිපතිවරයා මේ ජනාධිපති තනතුරට පත් වෙලා මෙතන අවුරුදු දෙකකට වැඩි වෙනවා. මේ පත් වෙච්ච දවසින් නම් කිව්වේ අද නෙමෙයි ඊළඟ සතිය හොඳයි, ඊට පස්සේ තව මාස 3කින් හොඳයි. මෙහෙම තමයි හැමදාම අපිට කී කී ආවේ. හැබැයි අපිට එහෙම බැලු බැල්මටම අපි ව්‍යාපාරිකයෝ විදිහට, කර්මාන්තකරුවෝ විදිහට අපිට මේකේ මේ ආර්ථික තත්ත්වයේ ඒ හොඳ පැත්තක් පේන්නේ නැහැ. හරිද? මොකද උද්ධමනය අඩු නැයි කියලා, ඩොලර් එක අඩු නැයි කියලා අපි අහනවා. මේ රටේ ව්‍යාපාර ටික, කර්මාන්ත ටික මොකද වෙලා තියෙන්නේ කියන එක අපි දන්නවා. මේ වෙද්දි ජනහා සංඛ්‍යා දෙපාර්තමේන්තුවට 265,000කට වැඩි ප්‍රමාණයක් කර්මාන්ත වහලා දැන් මේ සිංහල අවුරුද්දෙන් පස්සේ මේක වැඩි වුණා. හරිද? එතකොට අපි දැන් පහුගිය කාලේ අපි බලාපොරොත්තු වුණා අර ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි දැක්කා ඩොලර් මිලියන 100ක් දුන්නා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා නගා සිටවන්න කියලා. දැන් ආණ්ඩුව ඒ ඩොලර් මිලියන 100 අරන් මොකද්ද කරන්න යන්නේ? ඒකෙන් අපි දැක්කා මිලියන 20ක් කර්මාන්ත අමාත්‍යාංශය අතරතුර අරගෙන ඒ වැහිච්ච කර්මාන්තවලට මේක දෙන්න යනවා. මං අහනවා කර්මාන්ත අමාත්‍යාංශයෙන් මේ රටේ කුඩා කර්මාන්තකරුවා, කුඩා ව්‍යාපාරිකයා, ඒ කුඩා ව්‍යාපාරිකයන්ගේ අහිමි වෙච්ච කැපිටල් එක, එහෙම නැත්නම් පාරක ප්‍රාග්ධනිය, මේ ප්‍රාග්ධනිය වැඩි කරගන්න තමයි අපි මේ බැංකුවේ ණය මුදලක් ඉල්ලුවේ. හැබැයි මේක තවමත් දෙන පාටක් නැහැ. හරිද? අපි මේ මොකද අපි දන්නවා මේ වෙද්දී අපේ රටේ මේ වාණිජ්‍ය බැංකු, එතකොට රජ යටතේ තියෙන වාණිජ්‍ය බැංකු, මේ කිසිම බැංකුවකින් මේ වෙනකම් මේ රටේ ව්‍යාපාරිකයන්ට කිසිම සහනයක් දෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ රටේ ව්‍යාපාරිකයෝ හැමදාම ඔය බැංකු වලින් తాවකාලික ණය අයිර අරගෙන, එහෙම නැත්නම් ණය අරගෙන උදේට චෙක් පතක් ඇදී චෙක් පතට ඒක OD කරගෙන අයිරා කරගෙන තමයි මේ ව්‍යාපාරය අරන් ගියේ. අද මේ සියල්ලම බැංකු වලින් නවත්තලා තින්නේ. හරි? ඒ නිසා තමයි අපි දිගින් දිගටම ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ හම්බෙලා, අපි පහුගිය කාලේ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ආසියානු සංවර්ධන බැංකුවේ ඒ නියෝජිතයෝ හම්බෙලා අපි මේ සියලු දෙනාටම කිව්වේ මේ රටේ මේ වැටිච්ච ව්‍යාපාර ටික නැටින්න, මේ රටේ මේ කැඳ විකුණන මිනිස්සුයගේ ඉඳලා, මේ පාරේ කැඳ ටික විකුණන මිනිස්සුයගේ ඉඳලා, ඒ ඇඟලුම් ශේත්‍රයේ සිටින යකඩහා චීන චට්ටි ඉදිකිරීම ශේත්‍රයේ මේ සියලු දෙනාගේම මූලික ප්‍රාග්ධන, එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධනය අඩු වෙලා තිනවා. මේ අඩු වෙන්න හේතුව තමයි අපි පහුගිය දිගින් දිගටම කිව්වා ආණ්ඩුව ඉවබ්බාවක් නැතුව ව්‍යාපාරිකයා කර්මාන්ත කරුවා ඉලක්ක කරගෙන විදුලි බිල වැඩි කරා, එක පැත්තෙන් බදු ටික වැඩි කරා, එක පැත්තකින් ඩොලර් එක වැඩි වුණා, ඒ වැඩි වෙච්ච හරහා අමුද්‍රව්‍ය ටික වැඩි වුණා, ඉන්ධන ගාස්තු වැඩි වුණා. මේ නිසා තමයි අද ව්‍යාපාරිකයේ අතේ තිබිච්ච මූලික ප්‍රාග්ධනය නැති වෙලා තිනවා. අද ව්‍යාපාරිකයෝ බැංකු වලින් දෙන්නේ නැති නිසා ගිනි පොලියටත් ගන්නවා. හරිද? අද පොලිකාරයෝ තමයි පොසත් වෙලා තින්නේ. ඉතින් ටික දවසක් ව්‍යාපාරය කරන් යද්දි නැවතුනහම අද ව්‍යාපාර භූමියක් වහලා අද සියලු දෙනා රට ඇත්තරල යනවා. ඔබ දන්නවද අද මේ රටේ ව්‍යාපාරිකයන්ගේ දරුවෝ, අපි දන්නවා මේ රටේ මීට අවුරුදු 4කට 5කට අරදී මේ රටේ ව්‍යාපාර යම් මට්ටමක තිබුණා. ඒ මට්ටම තිබිච්ච නිසා තමයි මේ ව්‍යාපාරිකයෝ, ව්‍යාපාරිකයන්ගේ බොහෝ දරුවෝ පෞද්ගලික පාසල් වලට ගියේ, ඈ ජාත්‍යන්තර පාසල් වලට ගියේ. ඒගොල්ලෝ රජයේ පාසල් වලට ගියේ නැහැ. ඒගොල්ලන්ට යම්කිසි මුදලක් තිබිච්ච නිසා ඒ දරුවෝ යව්වේ ජාත්‍යන්තර පාසල් වලට. අද මේ රටේ ඒ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ටික අහිමිවීම වැහිම නිසා අද ඒ දරුවන්ට තමන්ගේ ජාත්‍යන්තර පාසල් වලට යවන්න විදිය ටර්ම් ෆීස් කියවා ගන්න විදිය නැතු බොහෝ දරුවෝ අද නිවෙස් වල ඉන්නවා. මොකද මේ පහුගිය කාලේ ටර්ම් ෆීස් කියවා ගන්න බැරුව. ඈ මේක තමයි තියෙන තත්වය. හරිද? ආණ්ඩුව දවස ගානේ දිනපතා
ඉතනියයි ඉලක්කමට උද්දමනයාව ඩොලර් එක අඩුුණා පොලි අනුපාති අඩුුණා හරිද මහබැංකුවද සතියෙන් සතිය ප්‍රතිපත්ති පොලි අනුපාති අඩු කරනවා හරිද හරිද එතකොට ඔව් පාසල් දරුවන්ට ගුල්ල ගහපු හාල් දෙනවා හරිද ඉතින් මේ මොනව කරත් මේ රටේ ව්‍යාපාරිකයා කර්මාන්තකරුවත් තවම ප්‍රකෘත තත්ත්වෙටපත් වෙලා නැහැ මේ මේ අර්බුදය තමයි මම කිව්වේ හරිද එනිසා අපි ආණ්ඩුවට කිව්වේ දැන් අපි දිගින් දිගටම කිව්වේ අර ලැබිච්ච මුදල හරි මේ රටේ මේ මූලික ප්‍රාග්ධනිය වැඩි කරන්න මේ බැංකුව වලට දෙන්න හරිද මේ දැන් අද තවමත් මේ වෙද්දි දැන් ආණ්ඩුව ඊයේ පෙරේද අපි දැක්කා අපි බොහොම අපි සිවිල් ක්‍රියාකාරී විදිහට අපි සංවිධානයේ විදිහට පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි අර 1990 පරාටේ නීතිය ණය අය කරගැනීමේ නීතිය తాවකාලික සස්පෙන්ඩ් කරන්න කියලා తాවකාලික අත්හිටවන්න කියලා ලොකු අරගලයක් කරා